1971 කැරල්ල යම් විදිහකට සමාජ සාධාරණත්වය වෙනුවෙන් කරපු කැරල්ලක් විදිහට ගත්තොත් එහෙම විශේෂයෙන්ම කැරල්ලේ කොටස්කරුවෙක් විදිහට එම කැරල්ලේ සාර්ථකත්වයන් ඔබ දකින්නවාද මේක ඉතුරු චුට්ටක් වෙනස් ක්‍රමයකට බැලුවොත් හොඳයි කියලා එකක් තමයි හැම දෙකම පිට ගන්න පුළුවන් හොඳ දේවල් සහ නරක දේවල් එහෙම බැලුවොත් මම හිතන්නේ මේ දෙකම තියෙනවා Negative දේවල් හැටර ගත්තොත් එකක් තමයි මගේ කරල්ලේදී තරුණයින් සෑහෙන ප්‍රමාණයක් මේ රටට ආදරය කරපු ජීවිත පරිත්‍යාග ඔවුන් අහිමි වුණා ඒක එක ප්‍රධාන කාරණයක් කියලා දකින්න ඊළඟට අනිත් එක තමයි මේක හේතුවෙන් හදිසි නීතිය සෑහෙන කාලයක් පවත්වාගෙන යන්න පුළුවන් තත්ත්වයක් මේ රටේ ඇති වුණා ඊළඟට තව එකක් හරිට ගන්න පුළුවන් මේ තරුණ සහ වෙනත් විරුද්ධ මත වලට වැඩිය වර්ධනය වෙන්න දෙන්නේ නැතුව ඒවා මර්ධනය කරන්න ඕනේ මුල්ම අවස්ථාවේදී කියන පණිවිඩය සහ මේ පාඩම මම හිතනවා ධනේශ්වර පාලක පරිදි තේරුම් ගන්න. දැන් මේකේ පොසිටිව් දේවල් හිත බැලුවොත් මේ රටේ වර්ධනය වෙමින් තිබිච්ච අසහනකාරී තත්ත්වය විශේෂයෙන්ම තරුණයන් තුළ මේවා ගැන ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුයි කියලා පාලකව කල්පනා කරා. සහ ඊට පසු ඇති වෙච්ච ජනසතු ව්‍යාපාර සහ ඉඩම් ප්‍රතිසංස්කරණ මේ වගේ දේවල් තුළින් ජනතාවට යම් සාධාරණයක් ඉටු කළ යුතු සහ සහනයක් ලබා දිය යුතු තත්ත්වයක් ඇති කරන්න ඕනේ කියලා ආණ්ඩුවල අවධානය යොමු වුණා. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම ඒ වගේ දේවල් අනිත් එක තමයි මම හිතනවා 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත වීම සම්මත කර ගැනීමත් මම හිතන්නේ මේක එක ප්‍රතිඵලයක් හැට තියෙන දෙයක් මොකද ඒ වෙනකොට අපිට 71 නඩු දැම්මත් මහරජිනේට විරුද්ධව කුමන්ත්‍රණය කිරීම සහ මහරජිනේගේ ආණ්ඩුව කරලා දැමීමට කටයුතු කිරීම කියන මේකේ අර මේ කැරල්ලට යම් විදියක හේතු වුණු කරුණු කාරණා අද කොයි විදිහට තියෙන්නේ නැත්නම් ඒවා විසඳිලා තියෙනවද නැත්නම් ඒවා වෙන විදිහකට අලුත් වෙලා තියෙනවද එකක් රැකියා විරහිත තරුණයින් මේ සමාජයට ඉදිරිපත් වෙන සමාජයට එකතු වෙන එක කියන එක එක ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙමින් තිබිච්ච එකක් මට මතකයි ඒ දවස්වල රැකියා බැංකුව ප්‍රතිරක්ෂා කාර්යාලය කියන එකක් තිබුණ කොටුවේ ඒක හැමදාම දකින්න දුන්න දර්ශනයක් තමයි දිග පෝලිං සහ ඒ පෝලිං එන්න දික් වීම මේක එතකොට අනිකුත් ප්‍රශ්නත් ඒ වගේම ආර්ථික අමාරුකම් බඩු මිල ඉහළ යෑම මේ වගේ ප්‍රශ්න වැඩි වෙමින් තිබුණා. දැන් එතකොට අද ගත්තම මේ තත්ත්වය ඊට වඩා බරපතලයි. මේ සියලුම දේවල් වලට වඩා බරපතල කාරණයක් අද තියෙනවා ඒක තමයි ජන වර්ගයේ ගැටලුව. මේ ජන වර්ගයේ ගැටලුව 71 මෙච්චර බරපතල ලෙස මතුවලා තිබිච්ච එකක් නෙවෙයි අපේ සමාජයේ. නමුත් ඒක අද මේක අපේ සමාජයට අපේ ජන ජීවිතයට බරපතල ලෙස ඇතුළු වෙච්ච කාරණයක් තත්ත්වගත වර්ධනය කරනවා. ඊළඟට අනිත් ප්‍රධාන කාරණය තමයි මේ රටේ තියෙන ජනතාවට තියෙන අයිතීන් පිළිබඳව ප්‍රධාන වශයෙන් තමයි තොරතුරු දැනගැනීමට තියෙන අයිතිය. කතා අදහස් ප්‍රකාශ කිරීමට තියෙන අයිතිය. මෙන්න මේ වගේ දේවල් තෝරාපත් කර ගැනීමට තියෙන අයිතිය. මේ වගේ දේවල් බරපතල විහිළුවක් තත්ත්වයට මේ රටේ අදපත් වෙනවා. 1971 වගේ කාලක ඊතරම් අද තරම් බරපතල ලෙස ජාතික ප්‍රශ්න වගේ කාරණාවක් තිබුණේ නැහැ. නමුත් අද දෙමළ ජනතාවගේ දේශපාලන ප්‍රශ්න වගේ කාරණා වඩා උස් ස්ථානයක තියෙනවා. දැන් ඔබ මොකද්ද යෝජනා කරද්දී ඔබේ අදහස මොකක්ද 1971 වගේ යම් විදිහක පන්ති අරගලයකින් මේ සමාජයේ වඩා සාධාරණ වෙන්න ඕන කියලා ඔබ විශ්වාස කරනවද? එහෙම නැත්නම් උදාහරණයකට වර්තමානයේ තියෙන ලංකාවේ දෙමළ ජනතාවගේ දේශපාලන වැනි ප්‍රශ්න ඉස්මතු කරලා අරගෙන ඒවා මූලික කරගෙන යම් විදිය යම් සාධාරණ පිළිවෙතකට යම් ක්‍රියාකාරීත්වයකට ආයතනය කියලා ඔබ විශ්වාස කරනවා. පන්ති අරගලයක් කියන එක මම පැහැදිලිවම බැහැර කරනවා. ඒ කියන්නේ වර්තමානයේ තියෙන සමාජීය ප්‍රශ්න එක නිශ්චිත පන්තියකට විතරක් තියෙන ප්‍රශ්න නෙමෙයි සමාජයේ සියලුම පන්තීන් හරහා තියෙන හැමෝටම තියෙන ප්‍රශ්නයක් හැටියට මේවා තියෙනවා. දැන් තොරතුරු දැන ගැනීමට තියෙන අයිතිය සහ ජීවිතයට තියෙන අයිතිය කියන කාරණේ එක එක පන්තියකට තියෙන කාරණයක් නෙමෙයි. ඒක සියලුම දෙනාට පොදුවේ රටේ හැමෝටම තියෙන ප්‍රශ්නයක්. එතකොට දැන් ඒක නිසා අද තියෙන ප්‍රශ්නේ තමයි පළමුවන ප්‍රශ්නේ මම හිතන්නේ මේ රටේ වෙසෙන ජන කණ්ඩායමකට
සිද්ධ වෙලා තියෙනවා තමුන්ගේ අයිතීන් යටපත් කරගෙන රැවටිලිකාරයි මතවාද වලට යටත් වෙලා මර්ධනයකට යටත් වෙලා තමුන්ගේ ජන කොට්ටාසේ විශාල ජීවිත ප්‍රමාණයක් විනාශ කරගෙන ජීවත් වෙනවා. අපේ සංවැසියන් හොඳින් නැත්නම් අපිට සාමකාමීව හොඳ ජීවිතයක් ගත කරන්න බෑ. ඉතින් මේක නිසා සියලුම දෙනා උත්සුක විය යුත්තේ අපේ ජන වාර්ගික ප්‍රශ්නය විසඳගෙන බියෙන්තරව ජීවත් වීමට තිරසර විසඳුමක් හදාගන්න එක සියලු දෙනාගේම ආත්මගරුත්වය රැකෙන සමාජ ක්‍රමයක වෙන කාරණයක්. ඒක නිසා මේක පන්ති හැටියට බෙදන්න පුළුවන් කාරණයක් නෙමෙයි. කොහොම අන්තවාදීල සීතුවක් කියන්න පුළුවන් මේ සියලුම ප්‍රශ්න වලට තියෙන්නේ මේ පන්ති ආරයකලෙකින් නිර්ධන පන්ති අතර බලය ගැනීම, නිර්ධන පන්ති තුළට බලය ලබා ගැනීම තුළින් මේ සියලුම ප්‍රශ්න විසඳෙනවා කියන එක. මම ඒ අදහස සම්පූර්ණයෙන් බැහැර කරනවා. මොකද නිර්ධන පන්ති ආරයකලේ මම දන්නේ කොයි කාලෙක සිද්ධ වෙයිද මොකද්ද කියන එක. සහ අද තියෙන වර්තමානයේ තියෙන ප්‍රශ්න වලට තමයි අපි ඉස්සෙල්ලා ආමන්ත්‍රණය කරන සිද්ධ වෙන්නේ. අද ලෝකයේ විශේෂයෙන් 1971 වගේ ගැඹුරු විද්‍යාවේ නොතිබිච්ච සාකච්ඡාවක් තියෙනවා, විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් වැනි කාරණා පිළිබඳ. මේ කාරණා පිළිබඳ ඔබේ අදහස මොකක්ද? මේ කාලය පරිච්ඡේදයට සාපේක්ෂව ගත්තොත් එකක් ලංකාවේ මානව අයිතිවාසිකම් පිළිබඳව දිනුන කතිකාවක් තිබුණේ නැහැ ඒකට. එහෙම නැතු වුණා කියලා කියන්නත් බෑ. මොකද උදාහරණයක් හැටියට 1970න් පස්සේ අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව පනත ගේනවා. අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව පනතින් තමයි පළවෙනි වතාවට සැකකරුවෙක් මොනතරම් තත්ත්වයක් යටතේ හෝ රහස් පොලිසියට හෝ පොලිසියට දෙන කට උත්තරයක් ඔවුන්ට විරුද්ධව සාක්ෂියක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් අධිකරණයකදී කියන නීතිය ආවේ. අයිතීන් උල්ලංඝනය කිරීම මේ වගේ දේවල් එදත් සිද්ධ වුණා. නමුත් අදට සාපේක්ෂව බලනකොට මේ තරම් බරපතල නෑ. නමුත් අද තත්ත්වය එහෙම නෙමෙයි. අද ඊට වඩා බරපතලයි. අද කිසි කෙනෙක් දන්නේ නැතුව අතුරුදන් වෙන මිනිස්සු. මේ අතුරුදන් වෙන මිනිස්සු පිළිබඳව හොයන්න කිසි කෙනෙක් උත්සුක වෙන්නේ නැහැ. එතකොට මේ පිළිබඳව කවුරු හරි කතා කරොත් ඔහුත් නැවතරක් අනුසකර ලක් වෙනවා. අපේ පහුගිය කාලේ ගත්තම 71යි අදටයි සාපේක්ෂව 71 මාධ්‍යවේදීන් මේ තරම් අනුතරදායක තත්වයකට පත් වෙලා තිබුණේ නැහැ. රට ඇතැරලා යන්න සිද්ධ වෙලා තිබුණේ නැහැ. නමුත් අද එහෙම නෙමෙයි. අද අපි දන්නවා මාධ්‍යවේදීන් ඝාතනයේ ලක්ෂණ මේ රටේ. ඊළඟට මාධ්‍යවේදීන්ගේ කපලා කඩලා මෙහෙම කරලා ළඟ නීතිය බේරගෙන හොන්ට යන්න සිද්ධ වුණා. මේ වගේ තත්ත්වයක් තමයි එදා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව අයිතින් ගැන අපිට කතා කර කතිකාවල මේ තරම් මට්ටමකට දිනු වෙලා නොතිබුණ එක කාරණා. අනිත් එක තමයි ඒ 70 දශකවල ලෝකේ දකින්න තිබිච්ච දේ තමයි විමුක්ති අරගල සහ විප්ලවවාදී අරගල. මේක තමයි ජාත්‍යන්තර තිබිච්ච ආභාෂය. මේකට සාපේක්ෂව තමයි ලංකාවෙත් ඉන්න තරුණ කොටස්වල මතවාදී සකස් වෙන. අද මීට සම්පූර්ණ වෙනස් තත්ත්වයක්. මැද පෙරදිග ඊජිප්තු වගේ රටවල වසර 30ක් 35ක් හිටපු විශේෂයෙන් ඒකාධිපතියයි හඳුනන නායකයන් ප්‍රබල ජනතා විරෝධය මත එළියට එන සිද්ධ වෙලා තියෙනවා. නමුත් අරගලයට වසර 40ක් සපිරන මේ මොහොතේ මේ විශේෂ කොටස්කරුවෙක් විදිහට ලංකාවේ ඇයි එහෙම තත්ත්වයන් වල හැඩරුවක්වත් එහෙම තත්ත්වයන්වත් උදා නොවුනේ? ඒක අරගලයේ පිළිබඳ ප්‍රශ්නයක්ද? නැත්නම් ඒ අරගල ක්‍රම ගැන අපි සාකච්ඡා කරන්න වෙනවද? ලංකාවෙත් මේ දැනට මැද පෙරදිග සහ උතුරු අප්‍රිකානු රටවල සිද්ධ වෙන දේ සිද්ධ වෙන්නේ නැහැ කියන එක මම විශ්වාස කරන්නේ නැහැ. මෙවැනි තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. නමුත් මේ දක්වා වෙලා නැති එක ඇත්ත. මේකට හේතුව අපිට ගොඩක් ගන්න පුළුවන්. එකක් තමයි සමාජයට ගන්න පුළුවන් අපේ ජනතාව ඊට ටිකක් ඉවසනවා කියලා හිතන්න පුළුවන්. ඊළඟට මේ උතුරු ප්‍රදේශ නැගෙනහිර ප්‍රදේශවල තිබිච්ච යුද්ධය තුළ ඇතිවෙච්ච ඝාතන සහ සමාජය තුළට ඇතිවෙච්ච කෲරත්වය තුළ ජනතාව එක පැත්තෙන් හෙම්බත් වෙලා ඉන්නවා. මේ හෙම්බත් වීම තුළ මිනිසුන් සොරු වෙලා තියෙනවා. එක්තරා දුරකට මේ තීරද්ද වෙන අසාධාරණයන් පොඩ්ඩක් ඉවසගෙන ඉන්නවා. අනිත් කාරණේ තමයි අපේ රටේ දැනුවත් පුරවැසි සමාජයක් ගොඩනැගුණේ නැහැ කියන එක. මේ ගොඩනැගුණ නැති වෙන එකට එක හේතුවක් තියෙනවා. මේක දිගටම නොයෙක් බාධාවන් ඇති වුණා. අපේ ඉන්නේ අපි කිව්වොත් ඉන්නේ අපේ ප්‍රේක්ෂකයන් පිරිසක් එකක් තමයි. මේක ජනතාවක් දිගටම පීඩනයට ලක් වෙලා ඉන්නේ නැහැ.
මේක එක්තරා අවස්ථාවක් දක්වා විතරයි මේක කරන්න පුළුවන්. අර හුලංගාපු බෝලයක් ප්‍රෙස් කරගෙන ඉන්නා වගේ එක අවස්ථාවකදී මේක එළියට මතු වෙනවා. මම හිතන්නේ ඒ තත්ත්වය ඉස්සරහට ඇති වෙයි. දැන් විශේෂයෙන් මේ කැරල් ගැන සඳහන් කරනකොට ජනතා විමුක්ති පෙරමුණ කියන පක්ෂය අමතක කරන්න බෑ අපිට. අද සමාජයේ යම් කතාබහක් තියෙනවා, විශේෂයෙන් මේ වකවානුව තුළ යම් ජන කොටසක්, ප්‍රබල ජන කොටසක් බලමුළු ගන්වී හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට පමණයි අය කියලා. මේ පිළිබඳ ඔබේ අදහස මොකද්ද? ඒක මම ප්‍රතික්ෂේප කරනවා. එකක් ජනතා විමුක්ති පෙරමුණ කියන නම විතරයි මේ රට එක දිගටම යන්නේ. නමුත් ඒකේ අන්තර්ගතය අරගෙන බැලුවොත් 71 තිබිච්ච එක නෙමෙයි අද තියෙන ඊට සම්පූර්ණ වෙනස් තත්ත්වයක්. දෙවෙනි කාරණේ තමයි මේකට මේ රටේ ජනතාව හෝ එහෙම නැත්නම් ආණ්ඩුව විරෝධය බලපෑම් ගන්නන්න පුළුවන් කියන විශ්වාසය මට නැහැ. මොකද එහෙම තියෙනවා නම් ඒක වටා රැස් වෙන, වටා එකතු වෙන මේ මතවාදය පිළිගන්න ජනතාවගේ සංඛ්‍යාත්මක වැඩිවීමක් තියෙනවා. ප්‍රධානම කාරණය ජනතා විමුක්ති පෙරමුණ මතවාදී වශයෙන් මේ රටේ අද තියෙන ප්‍රධානම ප්‍රශ්නය වෙච්ච ජනමාර්ගික ගැටලුවට තිරසාර විසඳුමක් දීම පිළිබඳව තියෙන මතය, මතවාදය ඉතාම නොගැලපෙන සහ පැරණි එකක් කියන්නේ. එතකොට මේ තත්ත්වයක ඉන්න තාක් තුළ මම හිතනවා ජනතා විමුක්ති පෙරමුණට ඒක කරන්න බැරි වෙයි කියලා. දෙවෙනි එක ජනතා විමුක්ති පෙරමුණේ එදා සිට මේ දක්වා හිටපු ක්‍රියාකාරී වෙච්ච සහ නොයෙක් හේතු නිසා ඒකෙන් එළියට බෑ. විශාල පිරිසක් මේ රටේ ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණ අසාර්ථක වෙලා තියෙනවා. මේ කොටසේ හිතවත්කම අනුග්‍රහය වර්තමාන ජයපිට දිනා ගන්න. 1971 කැරල්ල සම්බන්ධ වෙච්ච ප්‍රධාන කොටස්කරුවෙක් විදිහට ඔබ පුද්ගලිකව මොන වගේ හැඟීමක්ද 1971 කැරල්ල සම්බන්ධයෙන් තිබෙන්නේ? 71 කැරල්ල කාලෙදී මගේ වයස අවුරුදු 20යි. මම අපිට තිබුණ එක අවශ්‍යතාවයක් තමයි තිබුණ එක බොහොම පිරිසිදු අවශ්‍යතාවයක් අපේ සියලු දෙනාටම තිබුණේ. මේ රට මීටනම් යහපත් සමාජයක් ගොඩනගන්න ඕනේ කියන එක මේක තමයි තිබුණේ. ඒ කියන්නේ බොහොම හොඳ පිරිසිදු සිහිනයක් තිබුණේ. මේක ළඟා කර ගැනීම කියන කටයුත්තේදී අපි අනුගමනය කර යුතු ක්‍රියාමාර්ග වල මම හිතනවා ගොඩාක් අඩුපාඩුකම් තිබුණා. මේක වෙන්න හේතුව තමයි එකක් අපේ තිබිච්ච අත්දැකීම් අනුකම සහ දේශපාලන දැනුම තිබිච්ච අනුකම. ඒ තත්ත්වයන් වෙනස් වෙන්න ඉඩ තිබුණා. ජනතා විමුක්ති පෙරමුණ 71 වැනි සිද්ධියක් වෙන්නේ නැතුව තව කාලයක් මේ පොළවේ දේශපාලන කටයුතු කරගෙන යන්න පුළුවන්. මම හිතන දේ තමයි 71 කැරල්ල සිදුවෙන අවස්ථාව වෙනකොට ජනතා විමුක්ති පෙරමුණ නොමේරු මේ රටේ සමාජකමේ වෙනස් කරන්න පුළුවන් සංවිධානයක් තත්ත්වයට වර්ධනය වෙච්ච සංවිධානයක් වෙලා තිබුණේ නැහැ. ඒක කාරණයක් ගත්තම 71 සිද්ධියේ වුණාට පස්සේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතිසංවිධානය කරන අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණට ඉතුරු වුණේ 71ට කලින් හිටපු කට්ටියගෙන් 5% විතර ප්‍රමාණයක් විතරයි. අනිත් සියලුම ප්‍රමාණය ජනතා විමුක්ති පෙරමුණ හැරගියා. 71 මහනඩුව ගත්තොත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතිසංවිධානය කරන්න ඉතුරුලා හිටියේ ජේ විදත් බෝපගේත් මමත් විතරයි. අනිත් සියලුම සැකකරුවන් ජනතා විමුක්ති පෙරමුණ හැරගිලා හිටියේ.